උසබ මිත්තගේ කතාව. හෙළදිව බ්‍රාහ්මණ තීය නැමැති 12 වසරක් පැවති දුර්භික්ෂයක් විය. ජනපද වැසියෝද ගම් වැසියෝද යන සියලු දෙන කඳු රටට පිවිසියහ. ඔහු කොළ වර්ග කමින් ජීවත් වූහ. ක්‍රමයෙන් ඒ දුර්භික්ෂය සංසිඳී ගිය පසු ඒ මිනිසුන් තමන්ගේ ගම් රටවලට ආ විට විනාශ වී ගිය සිය නිවෙස් දකින්නට ලැබුණි. ඔහු ලී දඬු හා වහල් හොයන තෘණ ආදිය නැවතගෙන විත් ගෙවල් සාදාගත්. එක් ගම්මලා දෑනියෙක් ලී දඬු ආදිය ගෙන විත් භික්ෂූන් වහන්සේගේ පරණ ආසන ශාලාවක් ඉදිරියෙහි එක් කණුවක් පමණ සිටුවා ගියක් ගොඩ නැගීය. අන්නේයෝද ඒ දැක එක් කණුව බැගින් සිටුවා ගෙවල් සෑදූහ. ඒ සියලු දෙනා එක්ව ආසන ශාලා භූමිය ලිඳක් කැපූහ. ගම් දෙටුවා ගොන් රූපයක් සාදා ඒ රූපයේ බෙල්ලේ බැඳි වටිනා වස්ත්‍රයකින් රූපය වසා අසුන්හලට පැමිණ සංඝයා වහන්සේට පූජා කොට ස්වාමීනි මේ ගොන් රූපය බෙදාගෙන පරිභෝග කළ මැනවි. එයට වටිනා මිල මම ගෙවන්නෙමි. වස්ත්‍රයේ සිවුරු පිණිස වේවා. රූපය සෑදීමටගත් හනරෙදිද ලී දඬුද ඔබ වහන්සේගේ ප්‍රයෝජන වේවායි කීය. හෙතෙම මරණින් පසු පාටලී පුත්‍රයෙහි ධනවත් පවුලක පිළිසිඳ ගති. ඔහුගේ මව වූ ගෘහණියගේ ඇඳේ හිස පැත්තෙහි සත්තුවන් ගොන් රූපයක් පොළවෙන් ටිකක් මතුවී පෙනුනි. කුසෙහි දරුගබ වැඩෙන්නාසේ මේ ගොන් රූපයේ දිනපදා වැඩුනි. කුමරා මව්කිසින් නිප්පෙන විට ගොන් රූපයද පොළවෙන් සම්පූර්ණයෙන් නික්මුනි. ගොන් රූපයේ සමග උපන් බැවින් ඕහට උසබ මිත්තේයයි නම තැබූහ. ඔහුගේ මව භාජනයක්ගෙන ගොන් රූපය සමීපයට ගොස් ඉදින් මාගේ පුතාගේ පෙනින් හටගත්තේ නම් සත්‍රුවන් වගුරුවයි කීය. එවිට ගොන් රූපයෙන් සත්‍රුවන් වැගිරි භාජනයේ පිරිතිරි ගියේය. මෙසේ වෛශ්‍රවණයාගේ භද්‍ර ගටේ ලැබුණු කලක මෙන් ඔවුන්ට සම්පත්තියෙන් අඩුවක් නැති විය. කුමරා ක්‍රමයෙන් වැඩි එක් දිනක් උයන් කෙළියට යනු කැමැති විය. උයන්ටත් ගෙටත් අතරේ සත්‍රුවන් ගමන් මඩුවක් මැවුනි. උයන්ට යන හෙතෙම සාර මසක්කේ මණ්ඩපයේ ගත කරයි. හැරි එන විටත් හාර මසක් රුවන් මණ්ඩපයේ ගත කරයි. හෙතෙම සිය නිවසට අවුත් සත්‍රුවන් මණ්ඩපයේ යම් යම් දෙයක් ගනු කැමැති නම් ඒවා ගණිත්වායි මිනිසුන්ට කියයි. මිනිස්සු තමන් කැමැති කැමැති දේ ගෙන ගොස් තුමෝද ධනවත් වූහ. ඔහු උසබ මිත්තගේ වර්ණාව කියන්නට පටන් ගත්හ. රජුට මේ ගුණකතාව අසන්ට ලැබී උසබ මිත්තයා මරවන්ට අදහස් කොට ඇමතියන්ගෙන් විචාලේය. ඔහු මරන්ට නොහැකියයි ඇමතියන් කී විට රජ ඔහු උයනට ගිය විට ඔහුගේ මවපියන් සිර කරවන්නේ මේ සිතා ඒ කාලයේ පැමිණි විට ඔවුන් සිරභාරයට ගන්ට නියම කළේය. උසබ මිත්තේ උයනට ගොස් හැරී ආ විට තමාගේ මවපියන් නොදැක ආරක්ෂකයන්ගෙන් විචාරා රජ විසින් සිර කරවන ලද බව දැන සංවේගයට පත්ව මාගේ මවපියන් සිර කිරීමට සමර්ථයෙක් මෙලව ඇද්දයි කියමින් තමාගේ බෙල්ලේ බැඳ තිබූ පූන නූල රැගෙන මිරිකුවේය. එකල්හි ඒ රජ බිම වැටී පෙරලෙන්නට පටන් ගති. වෛද්‍යවරු පිළියම් කිරීමට අසමර්ථ වූහ. රජ තෙමේම කාරණේ වටහාගෙන ඔහුගේ මවපියන් නිදහස් කරවීය. රට වැසියන්ට මේ කාරණය දැනගන්ට ලැබී උසබ මිත්තගේ නිර්දෝෂී මවපිය වරු සිර කරන ලදහයි කිපි දඬු මගුරු ආදීගෙන රජු මරා කවරෙක් රජවන්නේද උද්ඝෝෂණය කළහ. ධනව් වැසියෝද නාගරිකයෝද එක්වි අන්නේකුට රජකම් නොකළ හැකිය. ඍෂභ මිත්‍රයා රජබවට පත් කළ යුතුයයි කියාසේ කළහ. හෙතෙම ධර්මයෙන් රාජ්‍ය කොට ත්‍රිවිධ රත්නය පුදා මරණින් මත්තෙහි දෙව්ලොව උපන්නේය.